ගරු සීතාරම්පල මැතිණිය මුලාසුන රෝඩි මන්ත්‍රීතුමන්ගේ නවසරයි ප්‍රථමයෙන්ම අද දවසේ ඉතා දීර්ඝ කාලීනව රට තුල පවතින සහ ඉතා විශාල ලෙස අනාගතයට බලපාන්නට පුළුවන් මාතෘකාවක් පිළිබඳ යෝජනාවක් ගෙනීම පිළිබඳ රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත වෙනවා මයිතනේ අය ඉතා පුළුල් දැක්මක් සහ පුළුල් පරාසයක් ගැන හිතලා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ යෝජනාව හොඳින් කියවුවොත් මේ යෝජනාවේ සඳහන් වෙන්නේ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා අපි අවධානය යොමු කළා කොහොමද වැඩසටහන් සකස් කරන්නේ කියන එක පිළිබඳ යෝජනාවක් ඒ යෝජනාවේ මූලික අරමුණ විදිහට තුමිය දක්වලා තියෙන්නේ ආහාර පාන භාවිතයේ පිළිබඳ තියෙන වැරදි සහ නිවැරදි ක්‍රමවේදයන් දරුවන්ගේ මනසට ඇතුල් කිරීම තුළින් දරුවන්ගේ අධ්‍යාපනයට ඇතුල් කිරීම තුළින් අද දවසේ තියෙන ප්‍රශ්න වලට වඩා ඉදිරි අනාගතයේදී ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වළක්වා ගන්නට සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයක් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ යෝජනාවක් තමයි එතුමි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා දරුවන්ගේ අධ්‍යාපනය තුළට සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළත් වෙලා තියෙන අද ඊයේ නෙමෙයි. නමුත් එතුමිය සඳහන් කරන්නේ යෝජනාවෙන් මේ ආහාර භාවිතය ආහාරවල ගුණාත්මක භාවය ආහාරවල භාවිතයේ හොඳ පුරුදු හා නරක පුරුදු එවෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම් පිළිබඳ දරුවන්ව මීට වඩා දැනුවත් කිරීමෙන් අනාගත ආයෝජනයක් අපිට සිද්ධ කරන්න පුළුවන් කියන එක. එයින් අදහස් කරන්නේ යම් දෙයක් බලෙන් ඇතුළත් කරනවට වඩා ඔවුන්ගේ දැනුම් පද්ධතියට ඇතුළත් කළොත් අද රටක් විදිහට ලෝකයක් විදිහට අපි දරුවන්ගේ මන්ද පෝෂණ තත් වෙන්න පුළුවන් ඒ පෝෂණය නිසා ඇති වෙන අනිකුත් සංකූලතාවයන් පිළිබඳව මූණ දෙන ගැටලු අනාගතයේදී අවම කරගන්නට පුළුවන් වෙයි කියන බලාපොරොත්තු ඇතුව තමයි මම හිතනවා එතුමිය මේ යෝජනාව මේ සභාවට ඉදිරිපත් කරන්නේ. අද රටේ තත්ත්වයේ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ගැන අපි හැමදාමත් කතා කරන්න පුළුවන්. ඔවුන්ගේ ලෙඩ රෝග ගැන කතා කරන්නට පුළුවන්. ඔවුන්ගේ ඌනතාවයන් ගැන කතා කරන්නට පුළුවන්. නමුත් මෙතුමිය දුරදිග බලලා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ දරුවෙක් මව්කුසට ආදා සිට මව්පියන් දෙමව්පියන් ඒ වගේම දරුවන්ගේ ගුරුවරුන් පාසලේදීත් දරුවනුත් ආහාර ලබා ගැනීම සඳහා ඇති වූ තියෙන ක්‍රමවේද විතරක් නෙමෙයි ආහාරවල පෝෂණීය විතරක් නෙමෙයි ඒවයි නිවැරදි ක්‍රම භාවිතාවන් පිළිබඳ දැනුවත් විය යුතුයි කියන එක. අපි දන්න ඕනෑම දත්ත පද්ධතියක් අපි විශ්ලේෂණය කළොත් පළවෙනි අවුරුදු පහ තුල තමයි දරුවෙක්ගේ පෝෂණීය නිසා ඔහුගේ මානසික හා ශාරීරික වර්ධනය ආරම්භය පටන් ගන්න. ඒතර අපි බොහෝ විට හිතනවා ආහාර මදකම නිසා විතරයි දරුවන්ට ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි දරුවන් ආහාර භාවිතයේ දින වැරදි පුරුදුත් ඔවුන්ගේ රෝගවලට විශාල ලෙස බලපානවා. ඒ වගේම තමයි පවතින තමුන්ට තියෙන ආහාර නිසි රස නිසි කාලා වකවානුවක් තුළ ලබා ගන්න ඔවුන් තුළ තිබෙන නොදන්නාකම වෙන්නට පුළුවන්. ඉතින් ඒක අපි හිතනවා වැඩිහිටියන්ගේ වගකීමක් වැඩිහිටියන්ගේ කාර්යභාරයක් කියලා. නමුත් දරුවන්ට ඒ පිළිබඳව දැනුමක් ලබා දුන්නොත් වැඩිහිටියන්ටත් වඩා ක්‍රමවේදයක් ඇතුව දරුවෝ තමුන්ගේ ජීවිතයට ඒ හොඳ පුරුදු එක්කාසු කර ගන්නට පුළුවන්. දරුවන්ගේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය කියන දෙකේම වර්ධනය විනාඩි දෙකක් තියෙනවා ඔබතුමිට දෙක සඳහා මේ ආහාර පාවිතයේ ආහාරවල හොඳ පුරුදු සහ ආහාරවල පෝෂණීය වැදගත් වෙනවා මම හිතන්නේ මේ ලෝකයේ ඇති වෙලා තියෙන සමාජ විපර්යාසයත් එක්ක අතීතයේදී අපි දරුවන්ට ආහාර පිළිබඳ ගන්නපු පුරුදු වලට වඩා මෙනත් වූ දැනුමක් ලබා දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. එය විෂය නිර්දේශ මාලාවට විතරක් නෙමෙයි ජනමාධ්‍ය භාවිතා කරලා අපි දැන් වැරදි ගැන කතා කරනවා ජනමාධ්‍යෙන් එන්න පුළුවන් වැළඳ දැන්වීම තුලින් ඔවුන් වැරදි දේ වැළඳ ගන්නවා නම් ඒ වැළඳ දැන්වීම ක්‍රමවේදයෙන් අපිට දරුවන්ට යහපත් දේ උගන්වන්නට යොදා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ළමා වැඩසටහන් කාටුන් වැඩසටහන් තුලින් දරුවන්ට නිසි ආහාරවල පෝෂණීය වගේම ආහාර ලබා ගැනීමේ හොඳ පුරුදු ක්‍රමවේද ආහාරවල අඩුභාවය නිසා සැදෙන්න පුළුවන් රෝග පිළිබඳවත් විශේෂ දැනුමක් ලබා දෙන්නට පුළුවන් ක්‍රමවේදයක් හදන්න කියන එකයි මෙතුමියගේ යෝජනාව. මම හිතනවා ඒකට විෂය නිර්දේශයේ විතරක් නෙවෙයි ජනමාධ්‍ය කලාවත් ජනමාධ්‍ය භාවිතයත් දරුවන්ගේ මිතුරන් සමග ඇති කරගන්නා වූ ඕනෑම සාකච්ඡාවක් සංවාදයකට මේ ක්‍රම එක්කාසු කරන්නට ඕනේ. හැබැයි දරුවන් දෙමව්පියන් සහ වැඩිහිටියන් සමාජයේම ඔවුන්ගේ ආහාර පුරුදු ආහාර භාවිතය සහ එයින් වෙන්නට පුළුවන් අවැඩ පිළිබඳ දැනුවත් වෙන්නට ඕනේ. එවැනි අවබෝධයක් නොමැති වීමෙන් සිදු වූ ඇති හානි පිළිබඳ විශේෂ දත්ත ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කරලා තියෙනවා මාය සභාගත කරනවා. නමුත් එතුමියගේ අදාවදානිය තියෙන්නේ ඇති වෙලා තියෙන අවඩට වඩා අනාගතය අවඩ අවම කරගන්නට අධ්‍යාපනය තුළට දරුවන්ට ආහාර ගැනීමේ ආහාරවල පෝෂණීය විතරක් නෙවෙයි
අවැඩ පිළිබඳව භාවිතයේ ගුණාගුණ පිළිබඳ භාවිතයේ ක්‍රමවේද ගැන ඉගැන්වීමට ක්‍රමවේදයක් නවීන තාක්ෂණයත් එක්ක නවීන ක්‍රමවේදත් එක්ක සකස් කරන්න කියන එක මම හිතනවා අද සමාජයේ බහුලව තිබෙන ආහාර ක්‍රමවේද අධ්‍යයනය කොට එය සිදු කරන්නට ඕනේ අතීතයේ අපි කරපු පුරුදු අතීතයේ අපි කියා දීපු දැනුම විතරක් වුන්ට මදි වේවි කියන එක ඒ නිසා කාලය සීමිත නිසා මා මගේ කතාව අවසන් කරනවා නමුත් එතුමියගේ යෝජනාවට ස්තුතිවන්ත වෙන ගමන්ම සෞඛ්‍ය අධ්‍යාපනයේ වර්ධනය තුලින් ආහාර භාවිතයේ ගුණ අගුණ ආහාර භාවිතයේ හොඳ පුරුදු දරුවන්ට කියා දෙන්නට ක්‍රමවේද සකස් කරන්නට සියලු දෙනා දායක වෙමු යෝජනා කරන බමත් ස්තුති කර මැත්තේ ගරු හර්ෂද සිල්වා මැත්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා මම ස්තුතියි අද රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය විසින් ගෙන ආපු මේ යෝජනාව අපි අතවශයෙන්ම ඉතාමත් හොඳ යෝජනාවක් හැටියට සලකනවා අපේ සම්පූර්ණ සහයෝගය එතුමීට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වචන කිහිපයක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න මට වෙලාව දෙන්න ඊට කලින් සමන්ප්‍රිය ගරු මන්ත්‍රීතුමා කරපු චෝදනාවක් පිළිබඳව නිවැරදි කිරීමක් කරන්න ඕනේ එතුමා ඇහුවා විපක්ෂ නායකතුමා කිව්වා කියලා ලක්ෂ 43කට දරුවන්ට මේ දිවා ආහාර ලබා දුන්නා ඒ කොහෙන්ද දන්නේ දත්ත ගත්තේ එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා ඊයේ ගරු විපක්ෂ නායකතුමා මේ වාර්තාව සභාගත කරා මම නැවතත් සභාගත කරන්න කැමතියි මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ඒ වාර්තාව කියනවා දිවාහාර පාසල් පොත් වාර ප්‍රවේශ පත් මේ සියලුම දේ නිලැඳුම් දුන්නා ඒවා 1993 දී පාසල් 10706ක දශලක්ෂ 4.3ක් පාසල් සිසුයන්ට ලබා දුන්න කියලා. එතකොට ඒ දත්ත නිවැරදි ඒ දත්ත ලැබිලා තියෙන්නේ මහ බැංකුවේ වාර්තාව. ගරු රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලේ එතුමා දරුවන් වෙනුවෙන් බොහෝ සේ වියදම් කරා. ඒක මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා නිල ඇඳුම් දීපුවා කන්න දීපුවා ඒ ඔක්කොම එතුමා කරා. එතුමා ඒක කරේ IMF වැඩසටහන් දෙකක් යටතේ ඉන්න අතර වාරේ කියලාත් මම ඒක දැනුවත් කරන්න ඕන. එතුමාට හැකි වුණා ඒ IMF වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන ගමන් ඒ දරුවන්ට අවශ්‍ය ඒ කෑම දිවා ආහාර වේල ලබා දෙන්න. හරි එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පාරත් මේක අමතක කරන්නේ නැතුව කොහොමද IMF එක ඇතුලේ මේ වැඩේ කරන්න කියලා. දැන් උදාහරණයක් ලෙස මම කැමති ඉදිරිපත් කරන ලර්න් ඒෂියා ආයතනය ඊයේ ඉදිරිපත් කළා තියෙනවා අලුත්ම සමීක්ෂණය. ගෙවල් 10000කට ගිහිලා තියෙනවා. තවසේ මේ විශාල සමීක්ෂණයක් ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ටාස 400කට. එතකොට ඒගොල්ලෝ පෙන්නලා දෙනවා අද ලංකාවේ දුප්පත්කම 31%ක් කියලා. මිලියන 7ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා. ඒ කියන්නේ පවුල් මිලියන 2ක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එනකොට තිබුණ 14%යි අද 23%යි ලෝක වාර්තාව. ශීඝ්‍රයෙන්ම දුප්පත්කම දෙගුණ වීමේ රට වාර්තාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තියලා තියෙනවා. එතකොට ඒකෙන් 17%ක් මේ රටේ ජනතාව අලුතෙන් දරිද්‍රතාවයට එකතු වෙලා තියෙනවා. මේක ලෝක බැංකුවත් ඊයේ පෙරේද කිව්වා. නමුත් ඒ සට ලෝක බැංකුව කියපු දත්ත නැවතත් මේක රීටරේට් කරලා තියෙනවා. එතකොට මේ ගෘහස්ථ වලින් 47%ක් ගරු සභාපතිතුමා ආහාර ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒක අම්මා කෙනෙක් කියනවා රජිකා මන්ත්‍රීතුමිය මගේ වයස 4 දරුවට මට දැන් කන්න දෙන්න හැකියාවක් නැහැ. බනිස් ගෙඩියක්වත් කන්න බෑ. බේබි රස්ක් එක මම ගත්තේ රුපියල් 30ට අද ඒක රුපියල් 140යි කියලා කියනවා. 147ක් දරු රාජිකා මන්ත්‍රීතුමිය 147ක් දරුවන්ට කෑම දෙන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඉතින් ඔබතුමිය මේ ගේන යෝජනාව අතිශයින්ම වැදගත්. 23%ක් ගෘහස්ථවල වේල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. 27%ක් ගෙවල් වල දෙමව්පියෝ නොකා දරුවන්ට කන්න දෙන්න ඉඩ දීලා තියෙනවා. අනිත් එක විනාඩි දෙක කාලයක් තියෙනවා. ඈ? තව විනාඩි දෙක කාලයක්. හරි. එතකොට දැන් දරුවෝ ගැන කතා කරනකොට වයස 5 18ක් දරුවන් ඉන්න ගෘහස්ථවල 6%ක් ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ. ඉස්කෝලේ යන්න බෑ. ඉස්කෝලේ යන්නේ නැහැ. හරි. බදුල්ලේ එක පුද්ගලයෙක් කියනවා ඒගොල්ලන්ගේ වත්තේ ඉස්කෝලේ පිරිමි ළමින්ගෙන් භාගයක් ඉස්කෝලෙන් එළියට ගිහිලා රස්සා හොයනවා. සමහර දවස්වල රුපියල් 200ක් හම්බුනොත් හොඳයි කියලා ඒගොල්ලෝ හිතනවා කියලා.
හරි එතකොට ගරු සභාපතිතුමා මෙතන ලොකු ගැටලුවක් තියෙනවා මේ ගැටලුව ඇත්ත වශයෙන්ම ව්‍යාකූල වෙලා තියෙනවා මේ ගිය අවුරුදු තුනේ ඒ නිසා අපිට මේ රොහන් සමරජීව මහාචාර්යතුමාගේ නායකත්වයෙන් මේ කරපු සමීක්ෂණය මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු අතෝද මේක සාකච්ඡා කරන්න ඕනේ මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මහාචාර්යතුමාට ඇවිල්ලා වැඩමුළුවක් තියන්න වැඩමුළුවක් කියලා අපි ඇත්තටම මේ රටේ තත්ත්වය මොකද්ද කියලා තේරුම් ගමු හරි එතකොට අපි මේ ඇත්ත කතාව දන්නේ නැත්තම් මේ නොයෙකුත් ලස්සන කතා මෙතනට ඇවිල්ලා කියනවා මේ අතන හොඳයි මෙතන හොඳයි අද අර දවස වෙනකොට හොඳ වෙනවා ඒ දවස වෙනකොට හොඳ වෙන එක වෙන දෙයක් නමුත් අද වෙලා තියෙන ප්‍රශ්නෙට අපි උත්තර හොයන්නත් ඕනේ ඉතින් ඒ නිසා නැවතත් ඔබතුමියගෙන අපි යෝජනාව පිළිබඳව අපේ සහයෝගය පෙන්නාමෙන් මගේ වචන සල්ප ආශං කරන බොහොම ස්තුතියි ඔබට ස්තුතියි ගරු ගීතා කුමාර සිංහ මැතිණිය මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි අද ඉතාම වැදගත් මුළුමහත් රටට ජාතියට ජනතාවට අතිශයින් වැදගත් වූ යෝජනාවක් සම්බන්ධව රාජිකා වික්‍රමසිංහ මැතිණිය විසින් මගේ සහෝදරිය විසින් ඉදිරිපත් කිරීම පිළිබඳ මා ඇයට පළමුවෙන්ම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අයත් සමග මම 100ට 100ක් එකඟ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී දරුවන් ඉස්සෙල්ලාම මුළු රටේම ජනතාවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුත් ඇමතිවරුත් සාමාන්‍ය ජනතාවත් වටහා ගත යුතු එකම කාරණයක් තියෙනවා රටේ දරුවෝ කියන්නේ දරුවෝ. වසරකට ලක්ෂ ගාණක් දරුවන් බිහි වෙනවා මේ රටේ ඒ දරුවන් අවුරුදු 18 වෙනතුරු දරුවන් හැටියට අපි සලකනවා. ඒ සියලු දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය, සෞඛ්‍ය මේ සියලු දේ පිළිබඳ වගකීම අනිවාර්යයෙන්ම රජයේ දැරිය යුතුයි. මා මේ අමාත්‍යාංශයට පැමිණි දා සිට මං හිතන්නේ දිගින් දිගටම මේ පිළිබඳ කියන්නට මට සිදුවීම ගැන කනගාටුයි. මම එක කොටසක් ගන්නම්. මේ ආහාර පිළිබඳ දරුවන්ට පෝෂණයෙන් යුතු ආහාර ලබා දෙන්නට එතුමියගේ යෝජනාව මනරම් එතුමියගේ යෝජනාවේ ස්තරම් මම දන්නවා මේ වෙන විටත් මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දුන් දරුවන් රසක් මේ රටේ සිටින බව ඒ සඳහාම පසුගිය මාසයේ පුරාවටම අපි ගත් ක්‍රියාමාර්ගයක් තමයි මට අවශ්‍ය වුණා මේ දරුවන්ගේ මන්ද පෝෂණේ ඉතාම ඉක්මනින් ඔවුන්ට කිසියම් උදව්වක් දෙනව නම් දෙන්න පුළුවන් ආහාර මගින්ම පමණයි. ඒ නිසා අපි අධිපෝෂණයෙන් යුතු ආහාර වට්ටෝරු ලබා ගනිමින් සිටිද්දී අපට රජයෙන් මුදල් අපහසුතාවය තියෙන බැවින් රජෙන් ඉල්ලීම් වලටත් වඩා පිටස්තරින් මම කතා බහ කරමින් රාජ්‍ය නෝන ආයතන වලින් වෙනත් සමාගම් මගින් බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කරන්නට කටයුතු සූදානම් කරගත්තා. නමුත් මට ඒවා දරුවන්ට දෙන්න කලින් මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතා ඌමනාවෙන් ඉල්ලුවා මට සම්පූර්ණ මේ බිස්කට් එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න. මේක කොයිතරම් දුරට පෝෂදායිද? කොයිතරම් දුරට නිරෝගිමත්ද නිකම්ම නිකං හම්බෙන එකක් කියලා නිකන් දෙන්න බෑ එය ටිකක් පරක්කු වෙනවා මට ඉක්මනට ඒක ලැබෙයි කියලා මම විශ්වාස කරනවා දෙවනි කාරණය නිරෝගිමත් දරුවෙක් බිහි කරන්නට නම් නිරුකුමත් මවක් ඇති වෙන්නම ඕනේ අම්මා මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් ඇය අනිවාර්යයෙන්ම බිහි කරන්නේ මන්ද පෝෂණයෙන් යුතු දරුවෙක් එම නිසාම තමයි අඩු ආදායම් ලාභී පවුල් සඳහා මව්වරුන්ට මාස 10ක් මාසිකට රුපියල් 4500 බැගින් පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහාම ඒ මුදල් ලබා දෙයි. පවිනාඩි දෙකක් තියෙනවා ඔබතුමනේ. ඒ මුදල් ලබා මම එහෙනම් මම බොහොම කෙටියෙන් එක දෙයක් කියන්නම්. මේ රටේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සියල්ලම වගේම බාලිකාවන්ට
සෞඛ්‍ය සම්පන්න දිවිපෙවසක් ගිනියෑමට අවශ්‍ය කරුණු කිසිම සැලකිල්ලකට ගැනෙන්නේ නැහැ. ඔවුන්ට සනීප ආරක්ෂක තුවා පිළිබඳ කිසිදු හරයක් නොදන්නා හිටියා. මම පෞද්ගලික සතියේ හිනිදු මාසනේ ඈත කෙළවර ගම්මාන බලා ගියා. මම ගිහින් ඔවුන්ට ප්‍රදානය කරා. ඒකත් පුද්ගලිකව මගෙන් කරපු දෙයක්. ඒක මේ සනීප ආරක්ෂක තුවා මේ දරුව හොය 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 ගිහිල්ලා දුන්නා. සමහර අය එහෙම දේවල් දැකලා නැහැ. මම වෛද්‍යවරේ ගිනිහිල්ලා ඔවුන්ට ගරු අධ්‍යාපන ඇමතුමා ඉන්නවා අපේ හිතවත් සුසිල් ප්‍රේමනාන්දේ මැතිතුමනි ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ පාසල්වල බාලිකාවන්ට සෞඛ්‍ය අධ්‍යාපනයේ වගේම සනීප ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක් මේ ගාමීය මට්ටමේ මේ පළාත් සභාවල් වලින් කරන පාසල්වල තමයි මේ තත්ත්වවල වැඩිපුර තියෙන්නේ ඔවුන්ට පුළුවන් තරම් ඉක්මනින් මේ දැනුම ලබා දෙන්න කියලා අපි නිරෝගිමත් දරුවෙක්ව ඇති කරගන්නවා ඒ දරුවා පාසල් යමනවා ඩේකයා සෙන්ටර්ස් නමින් අපේ රටේ ප්‍රචලිත තැන් තියෙනවා මුළු රට පුරාම ඒවා කාටද අයිති කියලාවත් අපි දන්නේ නැහැ ඒවායේ පාලිකාවන්ට නිසි පුහුණුවක් ඇත්තෙත් නැහැ සල්ලි තියන අය ලක්ෂ ගණන් මාසයකට ගෙවලා ඒ වගේ ඩේකයා සෙන්ටර්ස් වලට ඉන්නවා මම හිතනවා ඒක අපේ අමාත්‍යංශයට ලබා දෙන්න ඕන කියලා මේ පළාත් සභාව මගින් දැනට පාලනය කරනවා කිසිදු ප්‍රමිතියක් නැහැ දරුවෙකුගේ මූලාරම්භය එතනින් තමයි පටන් ගන්නෙ අම්මලා මන්ද පෝෂණය වැඩි වෙන ඔහේ දාලා යනවා කාටද අද දින ඊයේ දරුවේ කවුරුදු පහක දරුවෙක් මිය ගියා ලේ වාහනේ වීමෙන් කකුලේ කැපුවාලේකට ඔහුට නිසි කෙනෙක් හිටියා නම් ඔහුව බලා ගන්න ඒ මරණය අපිට වළක්වා ගන්නට තිබුණා එහෙමනම් මවකට රැකියාවකට යනකොට තමන්ගේ දරුවා තියලා යන්න පුළුවන් මැදස්ථාන අපි ඇති කරන්න ඕන මුළු රට පුරාම මම ඒ ගැන යෝජනා කරලා තිනවා ඉල්ලීම් කරලා තිනවා ඉදිරියටත් කරනවා හැකි ඉක්මනින් ඒ තත්ත්වේ නගා සිටුවොත් අපිට මේ මන්ද පෝෂණයට තව පිළිවෙලක් ඒක මොකද එම ස්ථානවලදී දරුවන්ගේ පෝෂණය ගැන වැඩි සැලකිල්ලක් යොදවමින් කරන්න පුළුවන් මොකද මව්වරු ගොඩාක් අය රජේ රැකියාවට යනවා තමගේ දරුවව දාලා යනවා ඒ දාලා ගියම එයාට කිරි ටික දෙනවද කන්න දෙනවද ඒක නිසා තමයි මම මේ පාර්ලිමේන්තුවේ කිව්වේ අර අවුරුදු දෙකට වඩා දෙක පැනපු අම්මලාට ළමයි ඉන්නව නම් අවුරුදු දෙකට වැඩි ඒගොල්ලන්ට රට යන අවසර දුන්නා දැන් ඔබතුමන්ලා මේ ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවෙන් මම අහනවා ඒක හරි වැඩක්ද අවුරුදු දෙකේ ළමයව දාලා යන්න පුළුවන්ද එහෙම ගිහිල්ලා ඒ දරුවගේ සෞඛ්‍යය ඒ දරුවගේ ජීවිතේ ඒ දරුවගේ ආරක්ෂාවට කවුද වග කියන්නේ අන්න ඒ හින්දා තමයි මම කිව්වේ අවුරුදු අඩුම ගානෙන් ඒක පහ දක්වා වැඩි කරන්න කියලා පහ බැරි නම් හතර දක්වා කතා කරලා කියන්න පුළුවන් දරුවෙක්ව දාලා යන්න කියලා ඒ වගේ දාලා ගිය දරුවෝ තමයි අද අසරණ ඇයි අපිට මේ ප්‍රොබේෂන් එකක් අපේ රටේ ඇයි කාලේ අවසානයේ දරුවන් ඒ විදිහ නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙලා තියෙන දෙමව්පියෝ නැති මව විශේෂයෙන් මව විදේශගත වෙච්ච දරුවෝ තමයි 80%ක්වත් ඔයනි තත්ත්වවලට පත් වෙලා ඉන්නේ. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම මේ අපේ ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් ඉල්ලන්නේ අර දරුවන්ට සනීප ආරක්ෂක තුවා පිළිබඳ සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරමු කියලා. ඒ වගේම අධිපෝෂී බිස්කට් වර්ගයක් හඳුන්වා දීමට යනවා උදෑසන දරුවන්ගේ ආහාර වේල දෙමින් මන්ද පෝෂණයේ යම් කිසි දුරකට මැඩපවත්වා ගැනීමට අපි දරන විශාල උත්සාහයක් දරනවා මම රාජිකා මැතිනියට නැවත වතාවක් මගේ ස්තුතිය සහ ආදරය ප්‍රකාශ කරනවා ඔබතුමියගේ කාලීන මාතෘකාවක් කට එමින් ඔබතුමිය අද දින කර මෙම ඉල්ලීම ඉතාම ප්‍රශංසනීයයි. බොහොමත්ම ස්තුතියි. ගරු සුසිල් ප්‍රේමඥාන් මැතිතුමා පිළිතුරු ගත කරන්න. ගරු මුලාසනුන්ද මන්ත්‍රීතුමනි, ගරු රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ යෝජනාවේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළා තින්නේ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යය. ඊළඟට විෂසහිත ආහාර පරිභෝජනයේ බලක්වාලීම.
इलागट पोषदायी आहार लबा गनीम इलाट शारीरिक सौख्य निरोगी भावे रेख गनीम मे सियाल सौख्य अध्यापने वेदगात्म ये सन्दहा आवश्यवाण वेडसटा क्रियात्मक किरीमकीन खरुंथमय मेके प्रधान वश्य अवधानी मुकलती दें पासल वेल प्राथमिकांशी ताम वेदगात्नो एक पहदाक्वा ईट पेरवेदगात्नो पूर्वलमा अवधिय औदुतुन संपूर्ण वेन हतर संपूर्ण वेन धर्व पूर्वलमा अवधि संवर्धन मध्यस्थान दें सामान्य बहुलोक मोंटिसोरी की हवे मोंटिसोरी की वचने वचने इक गलपेन्नी सामान्य यद्यूत नियम वचनेतम पूर्वलमा अवधि संवर्धन मध्यस्थान दुकोट दे मे अवस्था विंदलाम सामान लट धनुम तीम तीन दिमाप्यो गेदर दिम ये सौख्यपूर्ण पूर्ण और दुतुन वितरवेनकोट हतर वितरवेनकोट कोहमद दारवे तनियम सौख्य कटुत संदह यदेवेन्नी एव वरदी पुरुतीन एव निवरदिकरण्य कोहमद मुहसोदाण्य कोहमद दत्मदिन्य कोहमद अतसोदगाण्य कोहमद एवं निकांग सामान्य गेदर दिखियन समहलट गेदर दिमाप्यंट वैविध्यकराने नैति अवस्थात्म बहुमती नागरिक परिसरेक विशाल जनगणत्वत्तीन प्रदेशवल ग्रामीय प्रदेशवल एवट काले युद्ध स्मटे ऐट वेलावाक्ट धनीम प्रमाणवाक् तेन सा धनट अपे गीता कुमार सिंह राज्यमत्म्य यटते तेनो मेरटे पूर्वलमावधि संवर्धन मध्यस्थान दलवशेन दहन मदाह मेवाये पुहन लभूहो नलभू हतलिस्ताह पालिकावन हेट सहकार पालिकावन हेटियट सेवे कर जपाने वगैरह अटक गत्तो अध्यापने मूलारंभे पटांगणे होतनी पूर्वलमा अवधि संवर्धन मध्यस्थान वली इलागट बटेरो दिवन रटवल गत्तत हिमम थमाय अपे रट गत्तो साकलापिय रटवल लगन्नकोट सहन दुरुट इदिरिंग इन्नो अपे गत्तो तेम पासल गत करन वयस स्कूल एनरोलमेंट रेट एक अपे रटे दें सीएट अणुनमे दशम पहाकट वेडी सामान्य वर्षेट इपिदेन दर्व संख्या तुन लक्ष पनसदाह दलवचे तुन लक्ष पनसदाह अटदाह दह दह तत्र दर्व संख्या व किन्न विशेष अध्यापने कवश्याय एक वर्ग की प्याक्तिन वॉट इस मंदमानसिक श्रवण दुर्वलता कथन दुर्वलता अमियादि वशी वर्ग पहाक दर्व इन अपे रटे मे दर्वन हंधुनागनी मे क्रमवेदे बोह विलावट क्रियात्मक ने दें मिड वाइफ लाइनो अगेट आनो हेम तीनो नमूत अभी विशेषाज्ञ वाइद्य तुम्हें तीनो मेतन तुम्हें दानो मे समान बहु बहुविलाई मे तत्व तेरूंगाने दें ऑस्ट्रेलिया वगैरह अटक गत्तो कोक्लिया इम्प्लांट पटांग हेम पास दें दशक देहकृत खाली इंदला महितने ऑस्ट्रेलिया किसीम दारूक् श्रवणाबाधवली श्रवणाबाध ने तंग कथनाबाध एक अडवेन एक देखमेकटे अभी आप हेम निवे समहट पलविनी सैन्य टैबिल्ला दर्व तुलाकल्ला समहट दिवनी सैन्य खाली गिहाम तमें दनगण पुला वेन्नी सेमी मनस वेडीम श्रवण उन्नतावे खातन उन्नतावे मे पीली बंद एक मेक प्राइमरी हेल्थ कैक उन्नतम तमें प्राश्न दें प्राइमरी हेल्थ कैक दिवन रटवल वेल पलविनी सैन्य लम हंधुरागे निवराय समहरलाट अवृद्ध गतवेन खाली श्रवणाबाध हंधुनागे कोक्ली इम्प्लांट कल एम मंदम हरिदे विश्वसाज्ञ वैद्य तुम इन लंका सहन दुट कर मम की अनेम एकता हे भाई दें मेथिंदी अभी सहन वग की मीनो पूर्वलम अवधि संवर्धन मध्यस्थान वाल पालिकावन सहकार पालिकावन नियमित आकार पूर्ण कर विवृत विश्वविद्यालय डिप्लोमा का तीनों अब एक कन्न प्रमाण मम दंडे इन हतलिस्ता कोई तरह प्रमाण कल अत्यवश्यम पुहनु पालिका वक्यो एतन मई निखम पुहन कल मनोविद्यापवायाट के मई संबंधी एक दंगे वेडपिल अभी क्रियात्मक बलापुर जाति प्रतिपत्ति सकल तीनो मीट खाली ये वेडपिल इसहाट गिनी ओने इलाट एम एच ऑफिसली मिडवाइफ लगे मार्गे तोरतुरु स्वयागत्ता ये वट ये अवश्य अवस्था प्रतिकार युद्ध ओने तुर ये एकावधिया से पासलट आवेहम पास से पासले संपूर्ण वाक्यम तीन प्राथमिक अध्यापने
දැන් එක්තරා වකවානුවක අපේ රටේ දොළොස්තහ ගුරුවරු බඳවගත්තා චිත්‍ර නැටුම් සංගීත මේ අඩුව ආදායම් ලාභීන්ගෙන් ගණිතය සමත් දැන් මේගොල්ලෝ චිත්‍ර නැටුම් සංගීත වලද විතරද යෙදුනේ නෑ ඒගොල්ලන්ව තමයි වැඩි හරියක් ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රයිමරි ක්ලාසස් වලට දැම්මේ එතකොට කවුද ඒ අයව ප්‍රයිමරි এডুকেෂන් එකට පුහුණු කළේ අපේ විද්‍යාපීඨවල ප්‍රයිමරි এডুকেෂන් එකට පුහුණු කරන නවක ගුරුවරු අවුරුදු දෙකක් න්‍යායාත්මකව අවුරුද්දක් පාසලේ පන්ති කාමරවල විෂයන් ගණනාවක් ඉගෙන ගන්න ඔයගොල්ලෝ ප්‍රධාන විෂයක් මේ මනෝවිද්‍යාව කොහොමද මේ අවුරුදු 5ක දරුවෙක්ගේ මට්ටමට වැටිලා එතන ඉඳගෙන කොහොමද ඉස්සරහට ගේන්නේ යාගේ හැසිරීම රටාව හඳුනා ගන්න මේ වගේ ඉතාම සියුම් වැඩපිළිවෙලක් මේ පාඨමාලා තුල තියෙනවා එතකොට දැන් කවුද ඒකට වග කියන්නේ ඉතින් බොහෝ වෙලාවට විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පෝෂණ ප්‍රශ්න අරගෙන දඟලනවා කොයි වකවානුවද හොයලා බලන්න මම කියන්නේ නැහැ එක්තරා වකවානුවක එහෙම බඳවාගත්තා දැන් දැන් අවුරුදු 3කට කලින් සංවර්ධන නිධානයකට උපාධිධාරීන් ගත්තාගෙන් තේරීමකින් තොරව අහඹුලෙස පාසල් වලට ඇරිය 22000 මෙන් බහුතරයක් දාලා තින්නේ ප්‍රයිමරි එකටනේ දැන් මම මේ උත්සාහ කළේ ආව දවස් ඉඳලා මේ ඇයට පරීක්ෂණයක් තියලා IQ ටෙස්ට් එකක් තියලා ඒකෙන් තෝරාගෙන ඒකෙන් ස්ට්‍රක්චර්ඩ් ඉන්ටර්වයුව එකක් කළා ඊට පස්සේ අවුරුද්දක NI එකේ පුහුණු පාඨමාලාවෙන් පස්සේ තමයි ගුරුවරයෙක් බවට පරිවර්තනය කළා පන්ති කාමරේ නියමිත උගන්වීමට යවන්න වෙන්නේ දැන් ඒක අත්හිට වුණා උසාවි තහනම් නියෝගයක් නිසා දැන් කාගේද අයිතිවාසිකම් කඩ වෙන්නේ අර පෙස්සම් කරුව කීපද නැහැ දරුව ලක්ෂ 41ක් ඒ ආගේ අයිතිවාසිකම් ගැන නෙමෙයි කවුරුත් කල්පනා කළේ අර පෙත්සම් කරුව ඒගොල්ලෝ දැන් රජයේ සේවකයන්ට පඩි ගන්නෝ මේ ගුරු වෘත්තියට එන්න හදන ගුරු වෘත්තියට එනවා නම් ගුරු වෘත්තියට ඔබිනාකාරයට සකස් කළා පුහුණු කළා අපි යොදවන්න ඕනේ ඉතින් ඒ නිසා මම මෙතෙන්දි සඳහන් කරන්නේ මේ සෞඛ්‍ය අධ්‍යාපනය ඒක තමයි ප්‍රධානම දේ මේ තීන යෝජනාවේ එතන සෞඛ්‍ය අධ්‍යාපනයේ මේ ප්‍රයිමරි එකේ උගන්වන ගුරුවරුන්ට මේවත් ඔක්කොම ට්‍රේනින් එකේ කියලා දෙනවා ඒක පන්ති කාමරේ දරුවෙක් කොහොමද ඒ සෞඛ්‍ය කටයුතුවලට එළියට යන්නේ කොහොමද ආවෙකන් යන්නේ කොහොමද ඒ ඔක්කොම කියවනවා හැබැයි තේ නිසා සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රයිමරි එකේදී මේ විදිහට කරන ගුරුවරු උගන්වන ඉතින් එහාට එනකොට හයෙන් එහාට වෙනම විෂයන් තියෙනවා සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය ඉස්සර තිබුණා හෙල්ත් සයන්ස් කියලා ඊළඟට විද්‍යාව විෂය තියෙනවා ප්‍රමාණිකුල විකාශනය වෙන විෂය සාමාන්‍ය පෙළ දක්වා එනකොට කොයි ආකාරෙන්ද සෞඛ්‍ය පුරුදු රැකගන්න ඊළඟට ඔය හෝමෝන ක්‍රියාකාරීත්වය කොහොමද ඒ වයස් වකවානු තුල ඒවා වෙන්නේ කොහොමද මේ චක්‍රයන් පිළිබඳව මේ හැම එකක් පිළිබඳව ඒක එනවා ඉතින් අපේ පුහුණු ගුරුවරුන් මගින් ඒක කරන්න පුළුවන් හැබැයි දැන් අවධානය යොමු වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ අපේ මේ කාන්තා මන්ත්‍රීතුමියන් ලගේ සංසදයේ මගින් හොඳ යෝජනාවලියක් සකස් කළා විශේෂඥයොත් එක්ක සාකච්ඡා කළා සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කළා දැන් වැඩපිළිවෙලක් යනවා කොහොමද අපි පාසල් විෂය නිර්දේශයට ක්‍රමානුකූලව වයසට ගැලපෙන ආකාරයට දැන් තියෙන විෂය නිර්දේශයන් එක්ක මේක ඉදිරියට යන්නේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය විද්‍යාව විෂයන් තුලින් කොහොමද මේක ගෙනියන්නේ කියන කාරණා ඊළඟට පෝෂණය දැන් පෝෂදායී ආහාර පිළිබඳව මම කලින් අධ්‍යාපනයම තුලින් 2008 තමයි පළවෙනි චක්‍රලේඛනය මම දැක්කා GM එකේ හිටපු සභාපතිතුමා ඒක අරගෙන පෙන්නවා මෙන්න මේ චක්‍රලේඛනය තියෙනවා නමුත් පාසල් කැන්ටින් වල තිබෙන ආහාර රසකාරක වර්ග ඊළඟට වර්ණ ගැන්වීම මේවා තුලින් කොහොමද සෞඛ්‍යයට හානි වෙන්නේ කියන කාරණේ සෝ අපි මතක තියාගන්න ඕනේ දැන් මේ සභාවේ ඊයේ පෙරේදායි මේ දෙකේම කතා කළා මේ පෝෂණය ලබා දීම ගැන ලක්ෂ 43ක් දුන්න බව කිව්වා ඉතින් මහා බැංකු වාර්තා අපේ හැන්සාඩ් එකේ තියෙනවා ඉතින් අපි ඒක පිළිගන්න නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ අංශයේ අදාළ විශේෂඥයන් සමග අපේ නිලධාරීන් සාකච්ඡා කළා තමයි කෑම වට්ටෝරු හදලා පාසල් වලට යවලා තියෙන්නේ. දරුවෙකුට දවසකට අවශ්‍ය වන්නා වූ කැලරි සංඛ්‍යාවෙන් 3/1ක් මේ දිවා ආහාරයේදී ලබා දීම තමයි ඒක ආකාරයටමයි මේ කෑම වට්ටෝරුව හදලා තියෙන්නේ. හැබැයි මම දන්නේ නැහැ ඒ කාලේ දුන්න කෑම වට්ටෝරුව එහෙම හැදුවද නැද්ද කියන එක. හරි. ඊළඟ කාරණය තමයි දැන් මේ පෝෂදායී ආහාර වේල ලබා දීම සම්බන්ධයෙන් දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ මේ රජයේ මේ අවුරුද්දට බිලියන 19ක් වෙන් කළාද? ඒ අනුව දරුවෝ 11 ලක්ෂයක් ඉන්න 41 ලක්ෂයෙන් රජයේ පාසල්වල 11 ලක්ෂයකට දිවා ආහාර වේලේ සැපෙනවා. ඒකට අපිට World Food Program එක ආධාර කරනවා. Save the Children ව්‍යාපෘතිය USAID මගින් ආධාර කරනවා. සිංහ සමාජය ආධාර කරනවා.
වෙනත් ආයතන සම්බන්ධ වෙලා තිනෝ තේව හඳුනාගෙන අපි මේ වැඩපිළිවෙල දැන්ට ක්‍රියාත්මක කරගෙන යන එතකොට සෞඛ්‍ය අධ්‍යාපනය තුලින් තමයි මේ පෝෂදායි ආහාර පිළිබඳව විෂයට සමගාමීව ඒ දැනුම ලබා දෙන්නේ දැන් ඊළඟ කාරණේ කරන්නේ ශාරීරික අධ්‍යාපනය දැන් ඉස්සර අපි පාසල් යනකොට උදේම තිනෝ සර්බ කියලා පීරියඩ් එකක් නේද දැන් සර්බ පීරියඩ් කොහෙ හරි තිනවද මට කියන්න බලන්න සතියකට තිබෙන පීරියඩ්ස් ගන්න කාලච්ඡේද ගන්න ගත්තාම ඒ විෂය කරන දරුවන්ගේ ඒක ඒක කරනවා හැර පොදුවේ දරුවෝ නැහැ කී දෙනෙක් පාසලේ විෂය සමගාමී හෝ බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙනවද හා දැන් ක්‍රීඩා තරගාවලියකට යන්න බලන්න කවුද අන්තිමට ඉවර වෙන්නේ හතරමාර පහ වෙනකොට තෑගි ගන්න ළමයි ටිකයි අර මාච් පාස් එකේ ඉන්න ළමයි ටිකයි විතරයි වෙන කවුරුත් නැහැ සමහර පාසල් වල පිහිනුම් තටාක හදලා තියෙනවා නේද पासले तुम दहाक दारू इन्नो पीनुं तटा के पाविच्च कराने की ये हैत्ते पहाई सी आई बैडी मुनो ते कसी पना है बे गामेला माइन तो एम कुछ प्रश्न हैं एलिम पैन्ना पीनुआ पुरुधु मुदा इन्हें ना अंबलांगोड़ दिए हम बताम ये प्रदेश दारू पीनुं तरंगली मुलटे ना एक उल मुदी पीन है बे स्विमिंग पूल ने स्विमिंग पूल लगा हादान ना मिलियन पनाह का टोटा दे रहा है बे पासले हरियत वैसकिली बात देती है इंसा अपि अवधानी मुकरण मूलिक पहासु कंटिक पास सौख्य पुर्द मुकरण एकटवश पहासु कंटिक लादेन्न विधुने तंगल विधुटिक पंति कामरटिक प्रति संस्करण कर मे पहुगी आवृद्ध व्यतिवेच आर्थिक पशुम तेक् प्राग्दन यदो मे आवृद्ध अडवेला नम लवण आवृद्धेक वैडिकरण बलापुरुक्त अभी यूनिसेफ संविधाने यूएनडीपी संविधाने अभी वार्षिक समीक्षण मगि सामान्य एमोच कार्यालय मगि एक हाय दहायकीन श्रेणी वल सौख्य परीक्षण अक्के वार्षिक एव वार्ता गण एव तेक्तम मेक मणिट करगन यानी इधं समहरेक्ट की अन्न पुलवां दरिद्रता मेचर ना मेक अद बलन पास रजे पासल वल यान दर्व गे दर्वांग वैडिट दिमाबेट वैडियम वीदंकर मुकट वैंड के गास्तु आई प्रवाहनेट आई अरे ඊළඟට උපකාර බන්දියට මේ දෙකට සල්ලි ගියාම මේ දරුවන්ට පෝෂිතයි ආහාරවල දෙන සල්ලි ඉතුරු වෙන්නේ නැහැ නොකා ඒ කියන්නේ නොකා නොබිහරි උගන්නනවා ඉතින් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ පාසල් පද්ධතිය තුල ඒ විශ්වසනීයත්වය ගොඩනගන්න ඕනේ පාසලේ අධ්‍යාපනය ඒ නියමිත ආකාරයෙන් ලැබෙනවා කියන එක මේකට ප්‍රධානම සාධකය තමයි ගුණාත්මක ගුරුවරයෙක් පන්ති කාමරේට ලබා දීම ඒ නිසා තමයි අපි උපාධිධාරීන් බඳවා ගන්න ගියාම මේ සංවර්ධන නිලධාරී සහ රජයේ සේවයේ ඉන්න අයගෙන් අර පිරිසක් ගියා 40ට වැඩි පිරිසකට අවස්ථාව දෙන්නයි කියලා ගුරුවරු වෙන්න විභාගයට යන හැබැයි අපි විද්‍යාපීඨ වලට ගන්න අවුරුදු 19 20 ළමයි 23 වෙනකොට ගුරුවරු වෙලා ඉතින් ඒ පිරිස තමයි අපි දැන් මේ 16 7500 කට පත් වෙන දෙන්නේ දිවෙනපුර ඉතින් අර අරකත් අපිට නැවතුණා මොකද අර පිරිසක් පෙස්තමක් දාගෙන උසාවිය ගිහලා එතන බැලුවේ මොකද්ද රජ්‍ය සේවකයෝ මේ තමන්ගේ රජ්‍ය සේවකේ ලැබෙන වැටුපට වඩා ගුරුස වේදන කැමැතිත් ඇති කැමැතිය ඇති හැකියාව තිබෙන අයත් ඇති ඉතින් ඒක තෝරා ගන්න නම් තෝරා ගැනීම ක්‍රමවේදයක් ඕනේ තෝරා ගැනීම ක්‍රමවේදය තමයි IQ ටෙස්ට් එකක් තියලා ස්ට්‍රක්චර්ඩ් ඉන්ටු එකක් තියලා තෝරගෙන පුහුණු කරලා දාන එක ඉතින් අපි පළවෙනි ශ්‍රේණියෙන් ඉංග්‍රීසි කතනය සහ භාවිතය පටන් ගත්තා ගුරු 13800ක් පුහුණු කළා දැන් දෙවෙනි ශ්‍රේණිය අපි පටන් ගන්න එතකොට මං කියලා තින්නේ පහ ශ්‍රේණියට යනකොට ජාත්‍යන්තර පාසල දරුවෙක්ගේ මට්ටමට ඒ කතන සහ පුණීමේ හැකියාව 100%ම නොවෙන්න පුළුවන්. නමුත් අපි 75% 80%ක් කරගත්තොත් මම හිතන්නේ අපේ උද්දික මන්ත්‍රීතුමා එදා කරපු ඉල්ලීමක් ඕක. අපි පටන් ගත්තා. දැන් බ්‍රිටිෂ් කවුන්සිල් එක ඊළඟට තව පීස්කෝ එක එනවා වොලන්ටරි උදව් කරන්න. ඒක විධිමත් වැඩපිළිවෙලක් අපි පාත්වාගෙන යනවා. ඉතින් ඒවට අපි කරනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන් මේ මාතෘකාවේ දාලා තින්නේ සෞඛ්‍ය අධ්‍යාපනය ඒකට අදාළව පෝෂණය හොඳ සෞඛ්‍ය පුරුදු මෙන්න මේවා තුලින් පාසල් පද්ධතිය තුල මේක ප්‍රවර්ධනය කිරීම තුලින් විය හැකි දුරාචාරයන් පුඩා දරුවන් නොදුනුවත්කම නිසා යම් යම් අබ්බැහි වලට යනවා නම් ඒව වළක්වා ගන්න හැටි මේ සියල්ලම ඉතින් අද මේ සංකීර්ණ සමාජයක අභිෝග ගණනාවක් එක්ක අපි යන්නේ ඉතින් මම දැක්කා දැන් කවුරුත් දැක්කා මාධ්‍ය මගින් සාමාන්‍ය පෙළ විභාගය ඊය අවසන් වුණා දැන් පෙරේදා තිබුණේ ගණිතය එක්තරා පාසලක මධ්‍යම පළාතේ පළවෙනි පේපර් එක ලියනවාම එක ළමයෙකුට පහර දුන්න මම දැක්ක සජීවීව පෙන්නනවා මේ මාධ්‍යතුලින් ඒ දරුවා රෝහල් ගත කළා තමයි
දෙවෙනි පේපර එක දෙන්න උනේ දැන් එතකොට කොවිනේ විභාගයක් තියන්න විභාගයේ ශාලාව හැසිරීම එහෙමනම් අපි කොතෙන්ද මේක ගෙනියන්නේ ඒක නිසා මෙතෙන්ට වැඩි හිටියෝ ආදර්ශ වෙන්න ඕනේ දෙමාපියෝ ගෙදරදි දරුවෝ බලා ගන්න ඕනේ පාසලේ ඉන්නේ පැය 5යි නැත්නම් 6යි වැඩිම ඊළඟ දරුවන්ව විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යෙදෙන්න ඕනේ අර ඩිලන් පෙරරා මැතිම ඉන්නෝ හරි එතුමා සෞඛ්‍ය දාන ව්‍යාපාරෙත් හිටියා කොළඹ රාජකීය විද්‍යාලේ වුණා හරි එතුමා දන්නවද අපිත් එහෙම දැන් අද ස්කවුටින් කරන්න ළමයි නෑ කැඩටින් කරන්න බොහොම සීමිත පිරිසක් ඉන්නේ ස්පෝර්ට් මීට් එකක් ගත්තොත් තීරිච්ච පිරිසක් යන්නේ මේ සියල්ලම මේ අධ්‍යාපනයේ ගුවම මේක තුල මේ සියල්ලම තියෙනවා මේ සියල්ලම තියෙනවා ඉතින් වෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේට පුරුදු වෙලා අපි විභාගයේ ඉලක්ක කරගෙන යනවා විශාල තරඟයක ඒ නිසා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ට්‍රාන්ස්ෆෝමේෂන් එකෙන් මේ තරඟකාරීත්වය හැකිතාන් දුරට අවම කරගෙන දරුවන්ගේ කුසලතාවෙන් හඳුනාගෙන කුසලතාවෙන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අපි වහ වහා යා යුතුයි ඊළඟ අවුරුදු 5-10 තුල අපි මේක සාක්ෂාත් කරගත යුතුයි තේරීම් කාර්යක ස්වභාවයක් පත් කළා තිනවා ඒ ඈත් ඒකට කටයුතු කරගෙන යනවා මං හිතනවා මේ සමස්තයක්කාරය හැටියට අරගෙන අධ්‍යාපනය සලකනවා මිසක් එක කොනක් අල්ලගෙන මේක කතා කරන්න බෑ මේ සියල්ලම මේකට අඩංගුයි සෞඛ්‍ය අධ්‍යාපනය හැසිරීම දැනුම ස්කිල් එක නිපුණතාවය මේ ඔක්කොම අය ඒ නිසා මේ විශාල අභියෝගයට ආර්ථික වශයෙන් පසුබෑමක් තිබ්බත් පසුගිය වර්ෂයේ අපි දැන් ඒක මුහුණ දෙමින් ඉස්සරහට යනවා අපි හැකි උපරිම මට්ටමේ මේ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනයත් පෝෂණයත් දැනුම ලබා දීමත් කරන්න කටයුතු කරනවා කියන එක සඳහන් කරනවා. ප්‍රමත්ම ස්තුති කර ඔබතුමනි. ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය අදස්තක ඉස්තුන. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මගේ යෝජනාව ඉදිරිපත් කිරීම ට සහාය දැක්වූ අපේ යෝජනා විස්තීර කරපු සමන් ප්‍රිය ඒරත් මන්ත්‍රීතුමා වගේම ඒ වෙනුවෙන් අදහස් දැක්වූ අපේ සියලු මන්ත්‍රීතුමන්ලට වගේම විශේෂයෙන්ම ඉගෙන මනා අවබෝධයෙන් පුද්ගලිකව ඇවිල්ලා මාත් එක්ක කතා කරපු අපේ රාජ්‍ය ඇමැතිතුමිය සීතා ආරම්භිපොළ මැතිණියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ළමා කටයුතු හා කාන්තා කටයුතු අමාත්‍යමිය ගීතා සම්මන්මලිගරු අමාත්‍යමිය එතුමියත් විශේෂයෙන්ම ළමා සහ කාන්තාවන් වෙනුවෙන් පෝෂණය වගේම අනිකුත් දේවල් නගා සිටවන ලොකු වෙහෙසක් අරන් කටයුතු කරමින් මේ යෝජනාව ගැන අවධානය යොමු කරක ගැන එතුමියටත් ස්තුතිවන්ත වෙන ගමම අධ්‍යාපන ඇමතුමා විදිහට එතුමා ගරු අමාත්‍යමා ඒක අවබෝධයෙන් මන අවබෝධයෙන් ඒ ගැන යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රියාත්මක කරන මට්ටමට ගේන්න කටයුතු කරන එක ගැන විශේෂයෙන් පාසල ගුරුවරුන් සහ පාසල තුලින් තව තවත් දරුවා දැනුවත් කිරීම තුලින් අපිට මේ උදරින් දරුවා ශක්තිමත් දරු පරපුරක් බිහි කරගන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක පාසල තුලින් සහ ගම්මට්ටම් තුලින් අපි සියලු දෙනා එකතු වෙලා අපේ දරුවා ආරක්ෂා කරගන්න මේ යෝජනාව තුලින් ස්ථීර කිරීම තුලින් අදහස් දැක්වීම තුලින් ක්‍රියාත්මක සහ දැඩි අවධානය යොමු කිරීම ගැන අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අපි මේ සියලු යෝජනා ක්‍රියාත්මක කරන්න අනාගත පරපුර වෙනුවෙන් කටයුතු කරමු කියන එක ක්‍රියාත්මක වෙමු කියන එක නැවතත් මතක් කර සිටීමින් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි. විෂයංක 4 දරන යෝජනාව අනුමත කිරීම සභාව එකඟද? විෂයංක 4 දරන යෝජනාව අනුමත කිරීම සභාව එකඟද? සභාව කල්ති තබීම ගරු සභානායකතුමා. ගරු මුලාසනුන් මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව ජූනි මාස 20 වන අඟහරුවාදා දින පෙරවරු 9 තිය දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු. නමස්තුති. සභාව කල් තබන අවස්ථාවේදී ප්‍රශ්න ගරු උද්දික ප්‍රේමරත්න මහතා මැතිතුමා. පොමත්ම ස්තුතියි. මගේ ප්‍රශ්නය ජනමාධ්‍ය අමාත්‍ය තුමා වෙත තමයි යොමු කරන්නේ. මොකද එතුමා යටතේ තමයි තියෙන්නේ සිනමා කර්මාන්තයත්. නමුත් අමාත්‍යතුමා නම් අද මෙතන නැහැ. මම හිතන්නේ ප්‍රශ්නය ඒ තරම් වැදගත් නැද්ද? එහෙම නැත්නම් එතුමා තමන් යටතේ තියෙන අමාත්‍යංශයට
දක්වන ගෞරවය එහෙමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යතුමා ආවිල්ලා ඉන්නවා. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ රාජ්‍ය අමාත්‍යතුමා පැමිණියාට රාජ්‍ය අමාත්‍යතුමාට මම හිතන්නේ නැහැ. ඒ තරම් ලොකු වකීම පවර්ලා ඇති කියලා එතුමා විසින්. මං හිතන්නේ සමහර විට රාජ්‍ය අමාත්‍යතුමා උතර ගරු මොලස්සනාරුඩු මන්ත්‍රීතුමනි අද ගරු කැබිනට් අමාත්‍යතුමා විශේෂ රාජකාරියකට සහභාගී වෙනවා එතුමා වෙනුවෙන් මෙතුමාගේ ප්‍රශ්නවලට සම්පූර්ණ සෑහීමට පත්තිය හැකි සාධාරණ උත්තරයක් සහ වක්කීම් සහගත ප්‍රකාශයක් අපි කරන්න කැමැති. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. වක්කීම් සහගත උත්තරයකට එහා ගියපු මේක ක්‍රියාවට නංගනවා නම් තමයි පැහැදිලිවම වටින්නේ. සිනමාවක වැදගත්කම රටට ලෝකයට සිනමා කර්මාන්තයේ වැදගත්කම ප්‍රධාන වශයෙන් බලපාන්නේ රටක හොඳ රටවැසියෙක් බිහි කිරීම. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙච්ච ඒ වගේම චින්තනයෙන් දියුණු වෙච්ච පුරවැසියෙක් රටවැසියෙක් රටට බිහි කරන එක ප්‍රධාන වශයෙන් බලපානවා සිනමා කර්මාන්තයේ හරහා. ඒ වගේම ජාතික ආර්ථිකයට ඍජුව සිනමා කර්මාන්තයෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජනප්‍රියත්වය ලෝකයේ ඉස්සරහා අපේ රටේ පිළිගැනීම සංචාරක කර්මාන්තයේ රැකියාව සහ මෙවැනි වූ සකල විද දිසාවන් හරහා සිනමා කර්මාන්තයේ වැදගත්කම පවතිනවා. මේ සූසට කලාව වේදිකා නාට්‍ය සංගීතය ඒ සියලු දේවල් මුසුනාට පස්සේ අපේ රටට හොඳ චින්තනයක් තියෙන පුරවැසියෙක් බිහි කරගන්න පුළුවන්. නමුත් ඒක හැමදාම පස්සට යනවා. ඒකට හේතුව විදිහට අපි දකින්නේ මේ කාලීන මාතෘකාවලට තමයි අපි හැමදාම අත තියන්නේ. මේ දැවෙන ප්‍රශ්නට තමයි අපි හැමදාම අත තියන්නේ. හැබැයි ඒකට හේතුව මොකක්ද කියලා අපි කවදාවත් හොයන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙවැනි වූ කර්මාන්ත ගොඩ නැගීමට අපේ අමාත්‍යවරුන් දක්වන දුබලතාවය. ප්‍රධාන වශයෙන් මේක කර්මාන්තයක් යටතට ගන්න අපේ හිටපු සංස්කෘතික අමාත්‍යවරයා 2021 12/6 දින කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා. තාමත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. සිනමාව කියලා අපි කතා කරනකොටම අපිට ඊළඟට කියවෙන්නේ කර්මාන්තය කියන එක. ඒ කර්මාන්තය යටතට ආවනම් මේ වැඩි වෙන විදුලි බිල සහ කර්මාන්තය යටතේ තියෙන සියලු පහසුකම් අපිට සිනමාවට ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට COVID-19 හරහා ඇතිවෙච්ච ප්‍රශ්න හේතු කොටගෙන විනෝදබද්ධත් නතර කරන්න කියලා 2021 ඉඳන් 23 වෙනකන් කාලය හිටපු සංස්කෘතික අමාත්‍යතුමා විසින් නියෝග කරලා තිබ්බට ඒව හරියාකාරව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒවට හේතු හෙව්වහම අපිට දැනගන්න ලැබෙන්නේ ආණ්ඩුකාරවරුන්ට හරියට ඒ පණිවිඩ ගිහිල්ලා නැහැ. එතකොට සමහර පළාත්වල 7.5% ටැක්ස් එකක් ගන්නවා. සමහර පළාත් පාලන ආයතන වලින් 10% ටැක්ස් එකක් ගන්නවා. යාපනය නැගෙනහිර පැත්තේ ගත්තාම ඊටත් එහා ටැක්ස් එකක් අරගෙන තියෙනවා. ඇත්තටම මේ ටැක්ස් එක ගන්න ඇයි මේ ටැක්ස් එකේ ආරම්භක ඉතිහාසයක් තියෙනවා. සිනමාව පටන් ගන්න කාලේ මේක මේ අර ආක් එකකින් තමයි චිත්‍රපටි පෙන්නුවේ. සෙලියුලයිට් තිරේ මත චිත්‍රපටිය පෙන්වන්නේ මේ ආක් එක රත් වීමෙන්. එතකොට කූඩාරම් යට තමයි මේ චිත්‍රපට පෙන්නලා තියෙන්නේ. එතකොට මේක ඇවිලෙන සුළු නිසා ඒකට ෆයර්මන් කෙනෙක් දෙනවා. මෙන්න මේක තමයි දිගින් දිගටම ඇවිල්ලා මේ ටැක්ස් එකක් දක්වා දික් වෙලා තියෙන්නේ. මිලියන 23ක ජනතාවක් ඉන්නේ. මේ වෙනකොට 105ක වගේ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපිට ඉන්නේ. සිනමා හල් 100ක් විතර තමයි හොඳ මට්ටමේ තියෙන්නේ. 180ක් විතර තිබ්බට නමුත් මේ ගන්න පොඩි ටැක්ස් එකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන්? අඩු ගානේ මේ සිනමා හල් වල මේ පෞගේ කාලේ ඩෙංගු උදුර ඇති වෙනවා. අඩු ගානේ මේ ඩෙංගු වලට දුම වත් යොදවලා ඒ වගේ දෙයක්වත් මං හිතන්නේ ප්‍රාදේශ සභාවන් වලින් ක්‍රියාත්මක වෙනවා කියලා. මුදල් ලබා ගැනීම පමණයි පැහැදිලිම ක්‍රියාත්මක වෙන්නේ. මේක පර්යේෂණාත්මකව දකින්න උන කාරණාවක් අපේ රටේ සිනමාව කියලා කියන්නේ. ඉන්දියාව ඒක ජය අරගෙන තියෙනවා. විවිධ භාෂාවන් විවිධ ජාතීන් විවිධ ඇදහිම් එක ඉන්න මිනිස්සුන්ව එකට එකතු කරලා තියෙන්නේ සිනමා කර්මාන්තේ. මං හිතන්නේ ඒක අපටත් එල්ලෙසම බලපානවා. ඒකෙන් අපිට අපේ රටේ තියෙන මේ ජාතීන් අතර තියෙන සම්බන්ධතාවය ඉතාම වැඩි දියුණු කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපි යෝජනා කරනවා දැන් මේ ඊ සිනමා හල් වල තියෙන ක්වලිටි එක. ඒ ක්වලිටි එක ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. අනිත් එක ඊ සිනමා හල් තිබ්බට ඊ ටිකට් ක්‍රමය නැහැ බොහෝ තැන්වල. මේ කොළඹ තියෙන PVR එක, එතකොට කොළඹ සිටි සෙන්ටර් එකේ තියෙන හෝල් එකේ කීප් එක තිබ්බට හැම තැනකම මේක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑහෙන මුදල්මය වශයෙන් සෑහෙන අකටයුතුකම් සිද්ධ වෙනවා මේ ඊ ටිකට් එක හරියට ක්‍රියාත්මක නොවීම සම්බන්ධව. අනිත් එක තරුණ ප්‍රජාව, ඒගොල්ලෝ ඔන්ලයින් ඉන්නේ. ඒගොල්ලන්ට චිත්‍රපට ටික මොනවද
පහසුකම්ද තියෙන්නේ ටග්ගාල චෙක් කරලා බලලා බුක් කරලා යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පහසුකම් තියෙන්න ඕනේ. සිනමාව කියලා කියන්නේ වෙන vibe එකක්. දැන් ඉන්දියාව වගේ IT ලෝකේ ජයග්‍රහණ තියෙන රටක ලෝකේ IT ආයතනවල CEO ලා ගොඩක් ඉන්න රටක තාක්ෂණය කොච්චර දියුණු වුණත් සිනමාව කර්මාන්තයක් විදිහට ෆිල්ම් මෝල් එකට ගිහිල්ලා මිනිස්සු චිත්‍රපටියක් නරඹන්න පෙළඹීමේ සංස්කෘතිය අදටත් ඒගොල්ලෝ පවත්වගෙන යනවා. ඒක අපේ රටේ ගොඩනගන්නේ කොහොමද? ඒකට තියෙන සැලසුම මොකද්ද? ඒක අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. මේ පොඩි පොඩි සිනමා චිත්‍රපට නිෂ්පාදනය කරන තත්ත්වයක් තමයි අපේ රටේ ආර්ථික ප්‍රශ්න. මුදල් නැහැ, නිෂ්පාදකවරු අඩුයි. ඇයි මේ නිෂ්පාදකවරු අඩු වෙන්නේ? නිෂ්පාදකවරු අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි එක නිෂ්පාදකවරු එක් චිත්‍රපටයක් කට මුදල් දැම්මට පස්සේ ආයි සිනමාව පැත්ත පළාතවත් බලන්නේ නැහැ. ඕන තරම් අපේ රටේ ව්‍යාපාරිකයෝ, ඒත් මේ ආර්ථිකය හා සම්බන්ධ කාරණාවක්, අපේ රටේ ව්‍යවසායිකයෝ, අපේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල්, ඒගොල්ලෝ චිත්‍රපට කලාවට තියෙන ආසාවට, නළු නිළියන් ඇසුරු කිරීමට හෝ ඒ තත්ත්වය ලබා ගැනීමට තියෙන ආසාවට සිනමා කර්මාන්තයේ මුදල් වියදම් කරනවා. අවසානයේ මේ මිනිස්සයා දුගියෙක්, යාචකයෙක් බවට පත් වෙන තැනට තමයි අපේ රටේ සිනමාවේ ක්‍රමවේද පවතින්නේ. එහා සමානව අධ්‍යක්ෂකවරුත් ඉන්නවා, නිෂ්පාදකවරුන් සූරන් ගන්න. ඒවත් තියෙනවා මේ රටේ බහුලව. අපි ඒවත් දකිනවා. මේ හැම දෙයකටම සාධාරණ විසඳුමක් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි අපි අද මේ ප්‍රශ්නේ ඔබට ඉදිරිපත් කරන්නේ. මොකද 70 දශකයේ මිලියන 70ක ප්‍රේක්ෂකාගාරයක් අපේ රටේ තිබ්බා. ඒ කියන්නේ ජනගහනයට වඩා 3 ගුණයක් 4 ගුණයක ප්‍රේක්ෂකාගාරයක් අපේ රටේ තිබ්බා. නමුත් අද ලක්ෂ 5යි අපේ සිනමා කර්මාන්තයට එකතු වෙන්නේ. ඒ වගේම තමයි මේ ශිල්පීන්ගේ තියෙන ප්‍රශ්න. අපේ රටේ ශිල්පීන්ට තියෙන අනාරක්ෂිතභාවය, ශ්‍රම සූරා කෑම ඉතාම ඉහළින් තියෙන ශ්‍රේෂ්ඨයක් තමයි අපේ සිනමා කර්මාන්තයේ ඇතුළු සියලු කලා ශ්‍රේෂ්ඨ. ඒගොල්ලන්ට ඒවා කියන්න කවුරුත් නැහැ. තිරෙන් ඒගොල්ලන්ව පේන නිසා, ලෝකෙ මිනිස්සු ඒගොල්ලෝ දිහා බලන් ඉන්න නිසා ඒගොල්ලෝ බොහොම නිහඬව කටයුතු කරන්නේ. ඒ නිසා ගිවිසුමක් මත සෑම කලා ශිල්පියෙක්ම තමන්ගේ කාර්යය, තමන්ගේ දායකත්වය ලබා දෙන තැනට නීතිමය ප්‍රතිපාදන සලසන්න ඕනේ මේ රට ඇතුලේ. ශිල්පීන්ගේ සුරක්ෂිතභාවය අනිවාර්යෙන් රැකෙන්න ඕනේ මේ රටේ. එතකොට තමයි ඊළඟ පරම්පරාවල් මේ ශාස්ත්‍රයට එන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලන්න කැමති සිනමා කර්මාන්තයේ පිළිබඳ විවාදයක්. ගරු රාජ්‍ය අමාත්‍යතුමා, සිනමා කර්මාන්තය පිළිබඳ විවාදයක් කැබිනට් අමාත්‍යතුමා හරහා හරි කථානායකතුමාට යොමු කරලා අපිට විවාදයක් කරන් දෙන්න ඕන තරම් මේකේ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. මම ඇතුළු ඒ හැම දෙනාගේම අදහස් අරගෙන මේ සිනමා කර්මාන්තය හරහා අපේ රට දියුණු කරන්න ඒ දායකත්වය දෙන්න. කර්මාන්තය අමාත්‍යාංශය විතරක් ගත්තට වැඩක් නැහැ. ඒකෙන් වැඩක් කරන්නේ නැත්තම් කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට අමාත්‍යාංශ ගොඩක් එකතු කරගන්න එක නෙමෙයි වැඩේ. ඒකෙන් හරි ඵලදායිතාවයේ තියෙන ප්‍රයෝජනයක් මේ රටට ලබා දෙන එක තමයි වැඩේ. ඒක කෙරෙන්නේ නැත්නම් අමාත්‍යාංශයේ තමන් ළඟ තිබිලා වැඩක් නැහැ. ඒ නිසා ඒක අඩු ගානේ සිනමා කර්මාන්තයේ ඔබතුමාට හරි පවර ගන්න. ඔබතුමා තරුණ දේශපාලඥයෙක්, ඔබතුමාටත් වැඩ කරන්න පුළුවන්. අඩු ගානේ ඒක හරි ඔබතුමාට අරගෙන ඒක හරි ඒ වෙනුවෙන් හරි අපි උදව් කරන්න. ඒ වෙනුවෙන් හරි වැඩ කරන්න. මං කියන්නේ කැබිනට් අමාත්‍යවරයෙක් කියන්නේ මේ සර්වඥ ධාතු පෙන්න ඉන්න ඕනේ එක්කෙනෙක් නෙමෙයි මගේ අදහස. ඒක අපේ ස්වාමීන් වහන්සේලා කරයි. මෙච්චර අමාත්‍යංශ ගොඩක් තියාගෙන මේ මන් දැක්ක ඊපෙරද අපේ කලා ශිල්පීකුත් කියනවා මේ අපේ රටේ දේශපාලනිකව වැඩියෙන්ම අවභාවිතා වෙලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා. ඒක හරි. එතනින් එහාට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතුත් දැන් මේ දේශපාලනය ඇතුලේ අවභාවිතා වෙනවා. මං කියන්නේ ඒක නෙමෙයි අමාත්‍යවරයෙක් සතුව තියෙන අමාත්‍යංශයක් තියෙන අමාත්‍යවරයාගේ වගකීම. මේ රටේ පුරවැසියන් වෙනුවෙන්, රටවැසියන් වෙනුවෙන් තමන්ගේ වක්කීම ඉෂ්ට කරන්න ඕනේ. එතකොට මිනිස්සු ඡන්දෙ දෙයි. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න ඇතුලේ වාචිකව උත්තර හම්බෙන එකට වඩා එහා ගියපු අපිට ප්‍රායෝගික උත්තර ටිකක් ලැබෙනව නම් තමයි වඩාම වැදගත් වෙන්නේ. අද ඒක කෙරෙන්නේ නැත්තම් අපිට විවාදයක් දෙන්න කියලා මම නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. ගරු ශාන්ත බණ්ඩාරතුමා. ගරු සභාපතිතුමනි, ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමාගේ ප්‍රශ්න හතරක් තිබෙනවා. එම ප්‍රශ්න හතරට මා උත්තර සැපීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද ගරු කැබිනට් අමාත්‍යතුමා විශේෂ රාජකාරිමය කටයුත්තකට බැහැර වෙලා සිටින්නේ. මොකද එතුමා මේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ වගේම මං හිතන්නේ චිත්‍රපට කර්මාන්තයේත් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් හැටියට
චිත්‍රපට කර්මාන්තයට ශේෂ්ත්‍රයට විශාල සේවාවක් කරපු අමාත්‍යවරයෙක් කියන එක මුලින්ම මතක් කරමින් එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එවකට සිටි අග්‍රාමාත්‍යතුමා විසින් සිනමා කර්මාන්තයේ නියලී වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් 2021 ජනවාරි මාසේ 8 වෙනි දින පැවති සාකච්ඡාවකදී විනෝද බද්ද අය කිරීම සම්බන්ධව 2021 සහ 2023 වසර දෙක සඳහා දැන්ට පවතින ප්‍රසත්තයේ අඩු කිරීමට හෝ ඉවත් කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව සොයා බලා සුදුසු සහන ලබා දෙන ලෙස රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය වෙත අමාත්‍යාංශ ලේකම් වෙත උපදෙස් ලබා දී ඇත ඒ ලබා දුන් උපදේශය ඇමනුම් අංක 1 අමුල්ලා තිබෙනවා විශේෂයෙන්ම ඔබතුමා ප්‍රකාශ කළා හරි මේ චක්‍රලේඛයක් නියමිත කාලයේ ගියම නැති නිසා ඒ ප්‍රකාශයත් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමාගේ තීන්දුවත් එක්ක සමහර පළාත් පාලන ආයතන ඒ විනෝද බද්ද නිදහස් කිරීම කරලා තිබෙනවා සමහර ඒවා 107.5ක ප්‍රමාණය අය කරලා තිබෙනවා ඒ නිසා මේ පිළිබඳව චක්‍රලේඛයක් පැහැදිලිව යා යුතුව තිබෙනවා ඒ සම්බන්ධව අමාත්‍යංශයට අපේ ලේකම්තුමාට උපදෙස් ලබා දීලා තියෙනවා ඒ කාර්ය ඉටු කිරීම සඳහා ඊළඟට ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර මේ කර්මාන්තයේ සම්බන්ධව සැලසුම් මොනවාද කියන එක චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන සියලුම අංශවල කලාකරුවන් හා කාර්මික ශිල්පීන් සඳහා දේශීය සිනමාව සහ සිනමා කර්මාන්තයේ ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මා විසින් ඒ කියන අමාත්‍යතුමා විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා ඒ අනුව ජාතික චිත්‍රපට නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2021 5 22 දින ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා 2023 හයවැනි මාසේ 5 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව අනුමැතිය ලැබී තිබෙනවා මේ තුලින් ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා මණ්ඩල තබා ගනිමින් ව්‍යාපාරයේ නියුක්ත වීමේ කාර්ය වෙනුවට සමස්ත කර්මාන්තයම නියාමනය කරන ස්වාධීන ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව සැලසෙනවා එමෙන්ම බෙදා හැරීමේ කාතිපායාදීකරණය අහෝසි වන අතර තවත් විවිධ කර්මාන්ත කරුවන් සඳහාද චිත්‍රපට බෙදා දීමට හැකි ආකාරයට එම අවස්ථාව උදා වෙනවා තවද නවීන තාක්ෂණින් යුත් සිනමා ශාලා ඉදිකිරීමට අවස්ථාව උදා වන අතර දේශීය සිනමා කරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ඒ මහත් පිටුවහලක් වනු ඇත සිනමාවේ නියැලෙන ශිල්පීන්ගේ දැනුම හා කුසලතාවය වැඩි දියුණු කිරීම සඳහා සිනමා පාසලක් ස්ථාපිත කිරීමටත් ඒ තුලින් දැනට ජාතික චිත්‍රපට සංස්ථාව පාත්තාගෙන යන ලබන සිනමා කරන ඩිප්ලෝමා පාඨමාලාවේ ගුණාත්මකභාවය තවදුරටත් වැඩි දියුණු කරමින් අධ්‍යක්ෂණය සංස්කරණය රංගනය හා තිරචනය යනාදිය පිළිබඳව පුළුල් පරාසයක් වෙත යොමුව අධ්‍යයන ශාස්ත්‍රයේ වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇත මෙමගින් සිනමාව පිළිබඳව දැනුමින් පරිපූර්ණ පිරිසක් සිනමා කර්මාන්තය තුළට පිවිසීමට අවස්ථාව සැලසෙන බැවින් උසස් නිර්මාණ බිහිවන ඇතැයි අපේක්ෂා කෙරේ තවද සිනමාව සඳහා විශේෂ දායකත්වයක් සපයමින් මෙම කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ කලාකරුවන් හා කාර්මික ශිල්පීන්ගේ සුබසාධනය නංවාලීම සඳහා ප්‍රතිලාභ වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව දැනුම් දෙමි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිත කාල පරිච්ඡේදයක් ඔබතුමා අහලා තියෙනවා පිළිතුර දැනට ක්‍රියාත්මක කරමින් පවතින අතර වසරක කාලයක් තුළදී අවසන් කිරීමට කටයුතු කරන ඇත ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ ඉහත පිළිතුරෙන් ඒක සනාථ කරලා තියෙන නිසා බොහොම ස්තුතියි ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය
දෙවන ප්‍රශ්නය ඉදිරිපත් කරු වාසනගුණ මන්ත්‍රීතුමනි සම පැහැපත් පැහැපත් කරන බවට දක්වමින් විවිධ ක්‍රීම් වර්ග සහ එන්නත් වර්ග කාන්තාවන් ඉලක්ක කරමින් අලවිකරණ බවට එහි විශාල ජාවරමක් ඇති බවට නිරන්තරයෙන්ම මේ දවස්වල මාධ්‍ය වලින් වත්මන්වලින් නිරන්තරයෙන් කතා බහට ලක් වෙලා තිබෙනවා එමෙලෙස සම පැහැපත් කරන බවට වූ ආලේපන වර්ග සහ එන්නත් වර්ග පිළිබඳ වූ ගැටලුවක් අමාත්‍යාංශයට වාර්තා වී තිබෙනවාද මෙලෙස යොදා ගන්න ආලේපන සහ එන්නත් ප්‍රමිතිගත කොට තිබේද ඒ සඳහා වගකිය යුතු ආයතනය කුමක්ද මේ හරහා ඇතිවිය හැකි අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මොනවාද වගේම මෙවැනි කටයුතු සිදු කරන ජාවම් කරුවන්ට එරෙහිව පියවරගෙන තියනවාද කියන එක විශේෂයෙන් අහන්න කැමතියි මොකද අපි දැක්කා මේ එන්නත් සහ මේ ප්‍රති වර්ග පානේ කිරීම තුලින් ජීවිත පවා නැති වෙලා තියෙනවා ඉතින් මේ වෙනුවෙන් අමාත්‍යාංශයේ විදිහට ඇමතුමා මොන පියවරක් ගන්නේද කියලා දැනගන්න කැමතියි අමාත්‍යතුමා දන්වා තියෙන එතුමාට සති දෙකක කාලයක් අවශ්‍යයි එතුමාටම පිළිතුරු සැපිය යුතුයි කියන නියමය අනුව එතුමා සති දෙකක කාලය ඉල්ලලා තියෙනවා බොහොම ස්තුතියි සභාවේ යනවා 2023 ජූලි මාසයේ 20 වෙනි දින පෙරවරු 9 යටි යලි රැස්වේ